ජනතාව ඉතාමත් අසරණ තත්ත්වයකට ඇදලා දාලා තියෙන්නේ මේ රටේ ආණ්ඩුව. මිනිසුන්ට තමන්ගේ නිවසේ ජීවත් වීමට අවශ්‍ය විදුලිය මේ මොහොතේ කපනවා. ඒ වගේම පාරට තමන්ගේ වාහනේ දාන්න තෙල් ටික ගහගන්න තෙල් ටික සෙට් එකේ නැහැ. ඒ වගේම තෙල් මිල මේ මොහොතේ නකොට වැඩි කරලා තියෙනවා. ඒකම රටේට ගිහිල්ලා බඩුවක් ගන්න විදියක් නැහැ. එකට එකක් මේ මොහොතේ අත්‍යවශ්‍ය භාණ්ඩ පවා මිල වැඩි කරලා තියෙනවා. ඒ නිසා මේ හැමම සලකා බැලුවට පස්සේ පේන දේ තමයි අපේ රටේ ජනතාවට කිසිම පැත්තකින් සහනයක් ඇති වෙලා නැහැ. මේකත් එක්ක මේ නුගේගොඩට මේ ජනතාව ඒකරාශි වෙලා කියලා කියන්නේ මේ ආණ්ඩුව අසමත් මේ ආණ්ඩුවට නමුත් ඒ සම්බන්ධ කිසිම හැඟීමක් නැහැ. හරියට ලාතුරු හැදිච්ච ආණ්ඩුවක් වගේ හැඟීම් දැනීම් දැන් නොදැනෙන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. පාලක තමන්ට ඕන විදියට ඍෂිසේ තමන්ගේ ගමන යනවා. ඒ වගේම නමුත් මේ රටේ ජනතාව අන්තාසන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. දුක කියාගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ ජනතාව නුගේගොඩට ඒකරාශි වෙලා මේ කියන්නේ වෙන මොකුත් නෙමෙයි. 20 වෙනි සංශෝධනය වෙන්න පුළුවන්. 3න් 2 බලය වෙන්න පුළුවන්. ඒ බලය එකතු කරගෙන තමයි උඹලා මේ තත්ත්වයට අපේ රට ඇදලා දාලා තියෙන්නේ. නමුත් ඒ බලය නැවත ආපසු ගෙන්වා ගැනීම හැකියාවක් මේ ව්‍යස්ථානුකූලව මේ රටේ ජනතාවට නැහැ. ඒ නිසා ජනතාවට තියෙන එකම මාර්ගය තමයි මේ පාරට බැහැලා මේ නගරයට බැහැලා මේ බිමට බැහැලා කෑ ගහලා කියන එක බලා පළයල්ලා බාලා පළයල්ලා අපිට ජීවත් වෙන්න ඉඩ දෙපළා අපිට සැනසෙන්න ඉන්න දෙපළා කියන ඒ පණිවිඩය තමයි මේ ජනතාව අද නුගේගොඩ ඉඳන් කරන්නේ. ඒ නිසා ඒක ඒ ඇත්ත ජනතා හැඟීම තමයි මේ නුගේගොඩින් ප්‍රදර්ශනය වෙන්නේ. ඒ නිසා අපි කියන විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ විදියට අද මේ නුගේගොඩ නගරයට එකතු වෙලා තියෙන්නේ ජනගහනය විතරක් නෙමෙයි රට පුරා උද්ඝෝෂණය කරලා ජනතාව ඒකරාශි කරලා අපි ආණ්ඩුවට කියන්නේ ඔය ව්‍යස්ථානුව පැත්තකින් තියලා උඹලට මේක කරගෙන යන්න බෑයි උඹලට උඹලා අසමත් උඹලට ඩොලර් නෑ උඹලට මිනිසුන්ට අවශ්‍ය සහන දෙන්න බෑ ඒත් වහාම උඹලා අකුලගෙන පලයල්ලා උඹලගේ රටවල් මේව නෙමෙයි උඹලගේ ඇමරිකාව උඹලට අයිති රටවල් හැටන උඹලා සලකන්නේ උඹලා මේ ලාංකේය ජනතාව මේ තවදුරටත් මේ අසරණ තත්ත්වයට අදලා දාන්න නැතුව වහාම ගාල පලයල්ලා කියලා පණිවිඩය තමයි අද නුගේගොඩ ඉඳන් දෙන්නේ හතර අතේ තරා ගන්න එපා අපට ඕස්සිය අය ඕස්සිය Yeah.
තමයි වත්මන් පාලකයෝ එදා තෙල් සම්බන්ධ ගැටලුවක් ඇති වුණාට පස්සේ මේ එදා ඇසිරිච්ච විදිය. ඒත් අපි කියනවා උදේගම්මන්පිල මහත්තයාගේ ප්‍රශ්නේ තමයි ඊයේ නාලිකාවල ගත්තට පස්සේ රටේ ජනතාව ඇපල් කනවා රටේ ජනතාව මිදි කනවා පිට රටින් පැණි ගේනවා මේ පැණි ගේනවා. ඒකට අපි අහනවා මේ සීමාව ඇතුලේ أبل جينا بها، ميتي جينا بها، مي بني جينا بها، هباء مي بها كندرات تكعني كاود، مي كندرات تكعني، آند وهنجاي أنت ما تماي، مكتر دولار رال أربودي أكتيتي، سيما خادلا، مي بها أنا إني كرنا دين، لكن ده وده كم بيلا مهاتيو، ويا نادو أبدا كيان نبا، ويا كابينت تكع إني، ويا كابينت تكع إذا كنا، أي بيفجني آند وتكرن، ويا كم ලොකු මහත්තුරු තමයි ඔය කැබිනට් එකේ ඉන්න මහත්තුරු තමයි අද අවසර දීලා තින්නේ ඒක නිසා ඔයා කියනවා නම් මේකට තියෙන ප්‍රශ්නේ ඩොලර් ප්‍රශ්නේ කියලා ඩොලර් මේ රටේ ඩොලර් සංකේත නැති උනේ ආණ්ඩුවේ හෙංජයන්ට එක එක වරප්‍රසාද වරදාන දීලා ආනයන සීමා උල්ලංඝනය කරලා බාණ්ඩ ආනයනය කරපු නිසා ඒක නිසා උදේගම්මන්පිල මහත්තයෝ ඔය ආවනඩුව අපට කියන්නෙන්න එපා ඔය නඩුව ඔය ආවනඩුව ආණ්ඩුවට කියන්න ඔය ආවනඩුව කැබිනට් මණ්ඩලයට කියන්න කැබිනට් මණ්ඩලේ හඬක් නගන්න එහෙම නැතුව බොරු සෙබ්බඩ විච්චා ජනතාවත් එක්ක දාන්නෙන්න එපා අපි දන්නවා මේ ඩොලර් අර්බුදයට මුල මේ වත්මන් ආණ්ඩුව මේ වත්මන් ආණ්ඩුව මේකට වග කියන්න ඕන වහාම ජනතාව අද පටවලා තියෙන මේ බදු බර මේ තෙල් තෙල් පොලිම ගෑස් පොලිම මේව නතර වෙන්න ආණ්ඩුව වග කියන්න ඕන ඒ සඳහා ආණ්ඩුව වග කීතු කියන එක තමයි ජනතාවේ යුක්ති පෙරමුණේ ස්ථාවරේ. ගෙදර ඉන්න පාර යන්න පාර යන්න එල් විලටත් ණය ගන්නවා ණය ගන්නවා ජනතාවම ජනතාවම හැම දිලාරම් Hare Krishna.
පෑමක් කරන්නේ අද කවුරුත් දන්නවා රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි විදිහට බඩුමිල වැඩි වෙලා තියෙනවා හැම අත්‍යවශ්‍ය භාණ්ඩයකම මිල අද වෙද්දී දරා ගන්න බැරි වෙලා තියෙනවා රටේ වගකීම යුතු අමතිවරු රටේ නායකයෝ රටට ඩොලර් අර්බුදයක් තියෙද්දී සැප වාහන ගෙන්නනවා හැබැයි සැප වාහන ගෙන්නන්න ඩොලර් තියෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්නන්න ඩොලර් නැහැ බෙහෙත් ටික ගෙන්නන්න ඩොලර් නැහැ කිරිපිටි ටික ගෙන්නන්න ඩොලර් නැහැ සිමෙන්ති ටික ගෙන්නන්න ඩොලර් නැහැ හැබැයි ඩොලර් තියෙනවා සැප වාහන ගෙන්නන්න ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා අසමත් ආණ්ඩු මහා මකුලගෙන යන්න මොකද මේ වෙලාවේදී කවුරුත් දන්නම පාරක් පැස්සොත් එහෙම කීයක් හරි හොයාගන්න මුළු දවසෙම පෝලිම් වල ඉන්න වෙලා තියෙනවා ගෑස් පෝලිමේ තිබ්බ සිමෙන්ති පෝලිමේ තිබ්බ කිරිපිටි පෝලිමේ තිබ්බ ඒ වගේම තෙල් පෝලිමේ තිබ්බ හැමදාම දවස ගෙවන්නේ පෝලිම් වල රස්සාවක් කරගන්න විදිහක් නැහැ මේ රටේ දුක් විඳින බඩගින්නේ ඉන්න ජනතාව දවසින් දවස වැඩි වෙනවා රටේ මිනිස්සුගේ මන්ද පෝෂණය වැඩි වෙනවා නොකා ඉන්න පවුල් ගාන වැඩි වෙනවා හැබැයි ඒකට වග කියන්න ඕනේ මේ රටේ නායකයෝ මේ රටේ පාලකයෝ ඒ නිසා අපි රටේ නායකයන්ට කියනවා වහාම ජනතාවට සහන දෙන්න වහාම හොරකම් කරගත්ත මුදල් ජනතාවට සහන දෙන්න යොදවන්න කියලා වහාම තමන්ගේ ගිණුම් වල තර කරගෙන තියෙන මුදල් ජනතාවට සහන දෙන්න යොදවන්න මේ වෙලාවේ මිනිස්සු තමන්ගේ දරුවන්ට කන්න දෙන්න බැරුව සියදිව නැස ගන්නවා දරුවන්ට වහ දීලා තමන් නිහිනවා අම්මා තාත්තා ගඟේ මුහුදේ පනිනවා මොකද්ද ප්‍රශ්නේ බඩගින්න රටට ලොකුම ප්‍රශ්නේ බඩගින්න හැබැයි ආණ්ඩුවේ තියෙන ලොකුම ප්‍රශ්නේ කොහොමද ආණ්ඩුවට සැප වාහන ගෙන්නන්නේ කියලා ඒ නිසා මේ රටේ වැඩ කරන මේ රටේ දුක් විඳින ඒ වගේම මේ රටේ පොදු ජනතාවගේ මූලික අවශ්‍යතාවය කන්න බොන්න ටික වාහනේ තෙල් ටික ගහගන්න තමන්ගේ කඩයක් අරගෙන වෙළඳාම් කරගන්න තියෙන අයිතිය ජීවත් වීමේ අයිතිය මේ ආණ්ඩුව උදුරගෙන තියෙනවා ඒ නිසා අපි වහාම කියන්නේ ජනතාව විමුක්ති පෙරමුණ විදිහට ආණ්ඩුවට බලපෑම් කරනවා මිනිස්සුන්ට කන්න දෙන්න බැරි නම් අකුලගෙන යන්න මිනිස්සුන්ට අත්‍යවශ්‍ය වහන්න ටික දෙන්න බැයි නම් අකුලගෙන යන්න රටේ ජීවන වියදම වැඩි කරලා රටේ ආර්ථිකය කඩාගෙන වැටලා හොරකම රජ කරන ආණ්ඩුවකට කවදාවත් රට හදන්න බෑ ඒ නිසා අපි ජනතාවට ආරාධනා කරනවා මේ රටේ සියලුම ජනතාවට ඒ වගේ මේ රටේ දුක් විඳින වැඩ කරන ගෙවල් වල කුස්සියේ ඉපදිය කුස්සියේ ආහාර ටික විසඳන්න බැරුව ඉන්න කාන්තාවන්ට අපි කියනවා වහාම පාරට එන්න මේ ආණ්ඩුවට බලපෑම් කරන්න එකතු වෙන්න තමන්ගේ දරුවා වෙනුවෙන් තමන්ගේ රට වෙනුවෙන් මේ නායකයා පළව හරින්න එකතු වෙන්න කියලා පිල්ලිමක් කරන බොහොම ස්තුතියි ගන්න 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 I'm gonna call it that.